back to my channel. Only thing other mama ඔයගලන්ට ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මම ඉස්සෙල්ලාම කැමති මාව දැන්ට subscribe කරලා තියෙන හැමෝටම thank කරන්න. Thank you so much. ඉතින් දැනටමත් මාව subscribe කරලා නැත්නම් ඔය red color button එක press කරලා මාත් එක්ක මගේ journey එකට join වෙන්න. ඉතින් අද වීඩියෝ එක ගැන කියනවා නම් මම හිතනවා මේ වීඩියෝ එක කිරිබොන පොරබබෙක් ඉන්න අම්ම කෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි කියන. දැනට formula milk බොන බබෙක් ඉන්නවා නම් බබාගේ බොටලස් හැමදාම අපි ස්ටෙරිලයිස් කරන්න ඕනේ. ඒ කියන්නේ විෂ බීජ හරණය කරන්න ඕනේ. ඉතින් මම අද වීඩියෝ එකෙන් පෙන්නන්නේ කොහොමද උණු වතුරෙන් තම්බන්නේ නැතුව ඉලෙක්ට්‍රික් ස්ටෙරිලයිසර් එකක් යූස් කරන්නේ කොහොමද කියලා. ඉතින් අද මම යූස් කරන බ්‍රෑන්ඩ් එක තමයි ටොමිටිපී බ්‍රෑන්ඩ් එක. දැන් මේ තියෙන ස්ටෙරිලයිසර් එකෙන් එකවර කිරි බෝතල් 6ක් ස්ටෙරිලයිස් කරන්න පුළුවන්. ඒක හරියම කාර්යක්ෂමයි. මොකද විනාඩි 10කින් බෝතල් 6ක් එක සැරේට ස්ටෙරිලයිස් කරගන්න පුළුවන්. දැන් මේ තියෙනවා තව ස්ටෙරිලයිසර් එකක්. මේකේ තියෙන විශේෂත්වය තමයි මේක අපිට මයික්‍රෝවේව් ඔවන් එකේ යූස් කරගෙන ස්ටෙරිලයිස් කරන්න පුළුවන්. හැබැයි මේකෙන් එක සැරේකට ස්ටෙරිලයිස් කරන්න පුළුවන් එක බෝතලයයි. නමුත් අපිට එක සැරයක් එක බෝතලයක් නම් ස්ටෙරිලයිස් කරගන්න ඕන ඉක්මනට කරගන්න ඕන නම් මේක තමයි හොඳම විසඳුම. ඒ වගේම මම අද වීඩියෝ එකෙන් ඔයගලන්ට තවත් පෙන්නනවා ෆෝමියුලා මිල්ක් එකක් නිවැරදිව හදාගන්නේ කොහොමද කියලා. අපි එහෙනම් දැන් බලමු කොහොමද මේ ස්ටෙරිලයිසර් එක මුල ඉඳන් පිරිසිදු කරන එකේ ඉඳන් ස්ටෙරිලයිස් වෙනකන් කොහොමද කරගන්නේ කියලා. දැන් ඉස්සෙල්ලාම අපි බොටල්ස් ටික හොඳට සෝදගමු. මතක තියාගන්න ඕන දෙයක් තමයි ස්ටෙරිලයිස් කරන්න කලින් අනිවාර්යයෙන්ම කිරි බෝතල් හොඳට සෝදගන්න ඕන. බොටල් වොෂ් ලික්විඩ් එකක් එක්ක හරි බබාගේ බටු හොදන්න වෙනම තියෙන සබන් එකක් එක්ක හොඳට කිරි තෙල් ගතේ යනකන් සෝදලා ගන්න ඕන. දැන් මම බබා සාමාන්‍යයෙන් කිරි බීලා ඉවරුනහම ඒ කිරි ගතිය නැති වෙන්න හොදලා මේ වගේ ඇලුමිනියම් භාජනයකට දාලා තියෙනවා. ඊට පස්සේ ස්ටෙරිලයිස් කරන්න කලින් අනිවාර්යයෙන්ම සබන් දාලා හොඳට සෝද ගන්නවා. මම අනිවාර්යයෙන්ම දවස් දෙකකට සැරයක් මේ බෝතල් ස්ටෙරිලයිස් කරනවා. දැන් මේ බෝතල් 6ක් එකපාරට ස්ටෙරිලයිස් කරන්න පුළුවන් නිසා මට සාමාන්‍යයෙන් දවස් 2ක් හරි නැත්නම් දවස් 3කට සැරයක් වගේ මේ ටික ස්ටෙරිලයිස් කරාම ඇති. දැන් ඊළඟට මේ ටීට්ස් ටික සෝදන්න හදන්නේ. මේ ස්ටීට්ස් සෝදනකොට මතක ඇතුව මේ ප්ලාස්ටික් රිම් එක අයින් කරලා තමයි අපි සෝදන්න ඕන. මොකද නැත්තම් මේ සිලිකන් ටීට් එකයි මේ ප්ලාස්ටික් රිම් එකයි අතර කිරි රැඳිලා තියෙන්න පුළුවන්. දැන් ඒ ටිකත් මම ඉක්මනට සෝදලා දාගන්නවා මේ භාජනයටම. දැන් මේක තමයි මම බබාගේ බොටල්ස් ක්ලීන් කරන්න පාවිච්චි කරන බොටල් බ්‍රෂ් එක. මේක ටොමිටිපී බ්‍රෑන්ඩ් එකේම තියෙන බ්‍රෂ් එකක්. මේකේ මෙන්න මේ කොටසේ තියෙන මේ පොන්චි බ්‍රෂ් එකෙන් පුළුවන් අපිට බොටල් ටීත්ස් වල අර බබා කට තියලා බොන කොටස හොඳට ක්ලීන් කරගන්න. මේ මම යූස් කරන බොටල් වොෂ් ලික්විඩ් එක ටීපෝල් බ්‍රෑන්ඩ් එක තමයි මම දැනට යූස් කරන්නේ. ඒක දැන් ඉවරත් වෙලා අලුත් එකක් මං ගෙනත් තියාගෙන ඉන්නවා. දැන් මෙන්න මේ විදියට හොඳට ටීත්ස් වල ඇතුළ වටේ හොඳට ස්ක්‍රබ් කරගන්න ඕන. දැන් මෙහෙම බොටල් වොෂ් එකක් යූස් කරාම වෙන්නේ අර කිරිවල තියෙන තෙල් ගතිය නැති වෙලා හොඳට ක්ලීන් වෙනවා. දැන් මම හදිසි වෙලාවට මේ ටීත් එකේ මේ පොඩි කොටස මේ බ්‍රෂ් එකේ තියෙන කෙඳි වලින් හොඳට ක්ලීන් කරගන්නවා. ඒ ප්‍රශ්නයක් නෑ. මේ බ්‍රෂ් එකේ පිහිටලා තියෙන විදියෙන් මේ කෙඳි ටික ඒ ටීට් එකේ ඇතුළ කොටසත් හොඳට ක්ලීන් වෙනවා. දැන් ඊළඟට මේ බෝතල් මූඩි ටික ලිඩ්ස් ටික ක්ලීන් කරගන්න හදන්නේ. ඒකත් හොඳට වටේටම පිරිසිදු කරගමු.
then bottle sticker hodanamu then menu me vidita brush ekak hondata athulata dala hondata wateeta karakawala clean karanna ona me brush eke thiyena widiye me bottle ekak hondata clean wenawa menne mehema e soapi gatiya mulu bottle ekema gævena widiyata hondata scrub karala ganna ona. Hari, then ඔක්කොම ටික සබන් දාලා සෝදගෙන ඉවරයි. ඊට පස්සේ මම මේ බ්‍රෂ් එක තියෙන සෝප් ටික අයින් කරන්නේ නැහැ. ඒ ටික එහෙමම තියෙනවා. මොකද දැන් මේවා සෝදද්දී ආපහු ලිස්සලා බිම වැටුණොත් හරි සිංක කැටලට වැටුණොත් හරි ආපහු ලිකුවිඩ් එක ගන්න ඕන වෙනවනේ. එහෙම නැතුව මේ විදිහට බ්‍රෂ් එක පොඩ්ඩක් පැත්තකින් තිබ්බහම අපිට එහෙම ලිස්සලා වැටුණා ටග් ගාලා ආයි සෝදලා ගන්න විතරයි තියෙන්නේ. Right, then අපි මේ සබන් ගතේ යන්න හොඳට වොෂ් කරමු. මේ ටීත් ඇතුළත් මම හොඳට ක්ලීන් කරනවා. මොකද සබන් රැඳිලා තියෙන්න හොඳ නැහැ. මේ බලන්න දැන් ඔක්කොම සබන් ගිහින්න හොඳට ක්ලීන් වෙලා තියෙනවා. මේ බලන්න බොටල්ස් උත් දැන් හොඳටම වොෂ් වෙලා. Hari, then mang ඔක්කොම ටික හොඳට ක්ලීන් කරගෙන ඉවරයි. ඊට පස්සේ දැන් මම මේ භාජනේ පැත්තකින් තියලා දැන් බ්‍රෂ් එක තාපහ ඕන උනේ නැහනේ. මම ඒකත් ක්ලීන් කරන්න දානවා. මේ බ්‍රෂ් එක මම බබාගේ බොටල්ස් හොදන්න විතරමයි පාවිච්චි කරන්නේ. දැන් බබාගේ බෝතල් සෝදන බ්‍රෂ් එකෙන් කවදාකවත් වෙන කිසි දෙයක් සෝදන්න එපා. හරි දැන් අපි බලමු කොහොමද අපේ ඉලෙක්ට්‍රික් ස්ටෙරිලයිසර් එක පාවිච්චි කරන්න කියලා. මේ තමයි මගේ ටොමිටිපි බ්‍රෑන්ඩ් එකේ ඉලෙක්ට්‍රික් ස්ටෙරිලයිසර් එක. මේකේ කොටස් දෙකක් තියෙනවා. බොටල්ස් තියෙන කොටස, ඒ වගේම ස්ටීම් වෙන්න දාන වතුර තියෙන කොටස. පහළ රැක් එකේ බොටල්ස් තියන්න තියෙන්නේ උඩ රැක් එකේ ලිඩ්ස් තියන්න තියෙන්නේ මේ තියෙන කොටසට තමයි අපි වතුර දාන්නේ ස්ටීම් වෙන්න මේ මං කලින් දාපු වතුර ටික තියෙන්නේ ස්ටෙරිලයිස් කරන හැම පාරම මම මේ වතුර ටික අස් කරලා අලුත් වතුර ටිකක් දානවා දැන් මේකට අපි දාන්න ඕන වතුර මිලිලීටර් 80යි මේ ටොමැටිපි බොටල්ස් වල තියෙනවා ඒක මාක් කරලා මේ ඩොටඩ් ලයින් එකෙන් අපි ඒ ගන්නට වතුර පුරවගෙන ඒක තමයි අර ස්ටෙරිලයිසර් එකේ වතුර දාන කොටසට දාන්න දැන් ඔයගලට පේනවා ඇති මේ මිලිලීටර් 80 දැම්මහම මේ වතුර දාන කොටස ගානට පිරෙනවා දැන් හරි ඊළඟට අපි පළවෙනි රැක් එක මෙහෙම හරියට තියා ගන්න ඕනේ මතකද මේක ගානට ප්ලේස් කරන්න ඕන නැත්නම් අපි මේ
හෝදලා ගත්ත බොටල්ස් ටිකයි ඒ මූඩි ටිකයි පෙරලලා වැටෙන්න පුළුවන්. මෙන්න මෙහෙම තමයි හරියට රැක්ස් ටික තිබ්බහම පේන්නේ. දැන් ඉස්සෙල්ලාම අපි උඩ රැක් එකේ මේ බුවතල් වල ටීට්ස් ටික තියාගන්න ඕනේ. දැන් මෙන්න මේ විදිහට ටීට් එක මුලින් තියලා ඊට පස්සේ ප්ලාස්ටික් ක්‍රීම් එක මෙහෙම ඒක උඩින් තියනවා. දැන් මේ ටීට්ස් තියන්න ඕනේ මේ තියෙන විදියටම උඩ අතට. එතකොට පහලෙන් එන ස්ටීම් එක හොඳට ටීට් එකේ ඇතුළට වදිනවා. මේ රැක් එකේ තියෙන සිදුරු වලින් මුළු ස්ටීමර් එකේම හොඳට ස්ටීම් එක වටේට යනවා. දැන් මෙහෙම තමයි මේ මූඩි ටික තියන්න ඕනේ. මේ රැක් එකේ මේ තියෙනවා පොඩි ප්ලාස්ටික් කෑල්ලක් පොඩි හෝල්ඩර් එකක් වගේ. එතනට තමයි අපි මෙන්න මේ විදියට බෝතල් මූඩිය ෆිට් වෙන්න තියන්නේ. දැන් මූඩි ටික ඔක්කොම තියාගත්තන් පස්සේ අපි බොටල්ස් ටික මෙන්න මේ රැක් එකේ තියාගමු. මේ උඟලන්න පේනව නේද මේ පොඩි කතිර වගේ තියෙනවා. අන්න ඒ තියෙන කතිර උඩින් තමයි අපි බෝතලේ මෙන්න මෙහෙම මුණින් අතට හරවල තියාගන්න ඕන. මතක ඇතුව මුණින් අතට හරවල තමයි මෙහෙම ස්ටීම් ස්ටෙරිලයිසර් එකක් පාවිච්චි කරනකොට තියන්නේ. එතකොට තමයි ඇතුලෙන් එන ස්ටීම් එක හොඳට බෝතලේ ඇතුලේ වටේටයි ගෑවෙන්නේ. දැන් හරි දැන් ඔක්කොම බොටල්ස් ටික මෙහෙම තිබ්බ පිළිවෙලට ඊට පස්සේ මෙන්න මේ කවර් එකෙන් අපි වහගමු. මේක වහනකොට මේ වටේ හිඩසක් ඇති නොවෙන්න හොඳට ෆිට් වෙන්න වහගන්න ඕන. ඊට පස්සේ මේක මෙහෙම ප්ලග් එකට ගහලා ස්විච් එක ඔන් කරලා මේ ස්ටීමර් එකේ තියෙන ප්ලේ බටන් එක ක්ලික් කරන්න ඕන, ප්‍රෙස් කරන්න ඕන. ඒක ප්‍රෙස් කරාම මෙන්න මේ බල්බ් එක තැඹිලි පාටට පත් වෙනවා. මේක විනාඩි 10ක් වගේ පොඩි කාලයක් ඇතුළත සම්පූර්ණයෙන්ම ස්ටෙරිලයිස් වෙනවා. ඒ විනාඩි 10 ඉවරුනහම මේක ඔටෝ ඕෆ් වෙනවා. ඉතින් අපිට ඕන නම් ඒ විනාඩි 10 ඇතුළත අපේ මොනවා හරි වෙන පුංචි වැඩක් ඉවර කරන්න පුළුවන්. මම නම් ගොඩක් වෙලාවට මේක ස්ටෙරිලයිස් වෙන්න තියලා තා මොනවා හරි පොඩි වැඩක් කරනවා. මොකද මේක ඒක දිහා බලාගෙන ඉන්න ඕනේ නැහැ. බටන් එකත් විනාඩි 10න් ඔටෝ ඕෆ් වෙන නිසා අපිට මොකක් හරි වෙන වැඩක් ඉවර කරලා ටංගාලා මේකට ආපහු මූව් වෙන්න පුළුවන්. දැන් අර ඕගලන්ට පේනවද ඇතුලේ තියෙන ස්ටීම් එක කන්ඩෙන්ස් වෙලා වතුර බින්දු වගේ බේරෙනවා. දැන් මේක හරියට වෙන්නේ නැහැ මේ ලිඩ් එක හරියට වැහිලා නැත්තම්. මේක සම්පූර්ණයෙන්ම හොඳට කවර් වෙලා නිසා තමයි ඒ ස්ටීම් එක ඇතුලේ හොඳට තියෙන්නේ. දැන් මෙහෙම ස්ටීම් වෙලා ඉවර වෙන්න කිට්ටු වෙනකොට මේ උඩ තියෙන සිදුරු තුනින් හුමාලය පිට වෙන වෙලියට කොයි වෙලාවටවත් මෙතන අත තියන්න එපා. මොකද හුමාලයේ රසනේ ගොඩක් වැඩි. හරි, ඔන්න දැන් මේක ඔෆ් වුණා. එතකොට අපි මේ ස්විච් එක ඔෆ් කරලා ප්ලග් එක ගලවලා තව විනාඩි 5ක් කූල් ඩවුන් වෙන්න මේක තියන්න ඕන. විනාඩි 5කට පස්සේ මේක මේ උඩ කවර් එක පරිස්සමෙන් ඇරලා පැත්තකින් තියන්න ඕන. මොකද අර ස්ටීම් වෙච්ච වතුර ටික ඇඟට වැටෙන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ ස්ටෙරිලයිස් වෙලා ඉවර වෙච්ච බොටල්ස් ටික. මේකට සම්පූර්ණයෙන්ම ගියේ විනාඩි 15යි කූල් ඩවුන් වෙන්නත් එක්ක. ඉතින් මේක හරිම එෆිෂියන්ට්, හරිම ලේසි ක්‍රමයක්. දැන් ඊළඟට අපි බලමු මයික්‍රෝවේව් ස්ටෙරිලයිසර් එක පාවිච්චි කරන විදිය. මේ තියෙන ස්ටෙරිලයිසර් එක මේ උඩ තියෙන පුංචි පියනෙන් තමයි ස්ටීම් එක එළියට යන්නේ. මේක මෙහෙම අරින්න පුළුවන්.
මේ උඩ තියෙන පේන ඇරියහම ඇතුල තියෙනවා පුංචි රැක් එකක්. ඒ රැක් එකේ තමයි අපි බෝතල් සෝදලා දාන්නේ. මේ කන්ටේනර් එක මයික්‍රෝවේව් සේෆ් එකක්. මේකට මුකුත් වෙන්නේ නැහැ, උණු වෙන්නෙත් නැහැ. එම කිර බෝතලයට හානියක් වෙන්නෙත් නැහැ. දැන් මේකට වතුර දාන්නත් අර කලින් විදියටම මිලීටර 80ක් දාන්න ඕන. මේ බෝතලේ තියෙන ඒ රිමාක් එකේ විදියට තමයි අපි වතුර ටික මනින්නේ. දැන් මෙන්න මේ කන්ටේනර් එක ඇතුළට රැක් එක දාලා මේ වතුර ටික ඒ රැක් එක උඩටම දාන්න. මේ තියෙන හැම දැම්මම පේන විදිය. ඊට පස්සේ මෙන්න මේ විදියට බොටල් එක මුණින් අතට දාන්න ඕන. අර කලින් විදියටම ස්ටීම් එක බොටල් එක ඇතුළට යන්නේ හැම දැම්මම. ලිඩ් එකත් මෙන්න මේ විදියට හැම කොටසම වෙන වෙනම ස්ටෙරිලයිසර් එක ඇතුළට දාන්න ඕන. මෙහෙම තමයි බෝතලේ හැම කොටසක්ම ඇතුළට දැම්මහම පේන්නේ. දැන් මේ විදියට ස්ටීම් එක වදින්න පුළුවන් විදියට තමයි මේ හැම කොටසක්ම බාස්කට් එක ඇතුළට දාන්න ඕන. ඊට පස්සේ බාස්කට් එකේ මේ උඩ පියනෙන් මේක හොඳට වහලා මේ කන්ටේනර් එකේ පියනෙනුත් හොඳට මේක ස්ටීම් එක එළියට යන්නේ නැති විදියට තදින් වහගන්නවා. ඊට පස්සේ මම මේක මයික්‍රෝවේව් අවන් එක ඇතුළට දාන්න හදන්නේ. මේක මෙහෙම මැදින් තියලා විනාඩි 4ක් හීට් කරගන්නවා හයි හීට් එකේ. හරි, දැන් මේක හීට් වෙලා ඉවරයි. මේක පරිස්සමෙන් එලියට ගන්න ඕන. මේ වෙද්දි මේක හොඳටම රස්නේ. රෙදි කෑල්ලක් වගේ තියලා ඇල්ලුවොත් ගොඩක් හොඳයි. දැන් මේ උඩ තියෙන පුංචි කොටස පැත්තකින් ප්‍රෙස් කරාම මේ ස්ටීම් එක එලියට යන්න තැනක් තියෙනවා. එහෙම ඒක ඇරලා විනාඩි 10ක් 15ක් තියන්න ඕන පොඩ්ඩක් කූල් ඩවුන් වෙනකම්. දැන් මේක කූල් ඩවුන් වෙලා දැන් පරිස්සමෙන් මේ කොටස් ටික එලියට අරගෙන බොටල් එක පරිස්සමෙන් එලියට අරගන්නවා. ඔන්න මේ තියෙන මයික්‍රෝවේව් ඔවන් එකේ ස්ටෙරිලයිස් වෙච්ච කිරි බෝතලේ. දැන් අපි එවෙලම මේකේ ස්ටීම් වෙච්ච වතුර ටික එලියට දාලා මේක පිරිසිදු කරගන්න ඕන. මොකද මට මේක හැමතිස්සෙම යූස් වෙන්නේ නැහැ. හුඟක් වෙලාවට මම මේක පාවිච්චි කරන්නේ ඉක්මනටම කිරි බෝතලයක් ස්ටෙරිලයිස් කරගන්න ඕන වෙලාවක් නම් හරි. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට මම ට්‍රැවල් කරද්දි ගෙන යන්නේ මේ ස්ටෙරිලයිසර් එක. ඉතින් ඉවර වෙච්ච ගමන් මම මේක සම්පූර්ණයෙන්ම අස් කරලා තියෙනවා. ඊළඟට මම ඕගලන්ට පෙන්නන්න හිතුවේ කොහොමද හරියටම නිවැරදිව ෆෝමියුලා මිල්ක් එකක් හදාගන්නේ කියලා. බබාට කිරි එකක් හදන්න කලින් අපි අනිවාර්යෙන්ම අත් දෙක හොඳට පිරිසිදු කරගන්න ඕන. ඊට පස්සේ මෙහෙම ස්ටෙරිලයිස් වෙච්ච බෝතලේ ටීට් එක හයි කරගෙන කිරි එක හදන්න ලෑස්ති වෙමු. මුලින්ම වතුර නටන තෙක් රත් කරලා පෑ භාගයක් විතර කූල් වුණෙන් පස්සේ ඒ වතුරෙන් අපිට අවශ්‍ය ප්‍රමාණයට බොටල් එකට දාගන්නවා. දැන් මං අද හදන්නේ මිලිලීටර 60යි. ඒක නිසා මම මේ විදිහට මිලිලීටර 60 ලෙවල් එකට වතුර පුරව ගන්නවා. මම පාවිච්චි කරන්නේ NaN ෆෝමියුලා එක. NaN Grow 3 එක තමයි දැන් මගේ බබාගේ වයසට හරියන්නේ. ඒකෙන් මෙන්න මෙහෙම ස්කූප් එකට අරගෙන මෙන්න මේ ලෙවල් එකෙන් ලෙවල් කරලා ස්කූප් එකක් පිරෙන්න ගන්න ඕන. දැන් මේ පේන්නේ ඒ විදිහට ස්කූප් එක පිරෙන්න ලෙවල් කරන
ෆෝමියුලා එක දා ගන්න ඕන. ඊට පස්සේ මම මේක මෙහෙම බොටල් එකට දා ගන්නවා. ඊට පස්සේ මේකේ පියන හොඳට මෙහෙම තද කර ගන්න ඕන. තද කරලා මේ පිටි එක හොඳට වතුරේ දිය වෙනකන් හොඳට බොටල් එක සලව ගන්න ඕන. සමහරවිට විනාඩි 3ක් විතර මෙහෙම මික්ස් කරාම හොඳට ෆෝමියුලා එක වතුරේ දිය වෙලා තියෙනවා. දැන් මේ තියෙන්නේ නිවැරදිව හදාගත්ත බේබි ෆෝමියුලා මිල්ක් එකක්.